පස්සනිදා ගැන සාකච්ඡාවක් ආවා මේ කොළඹට එන විරෝධතාව ගැන. ඉතින් අපි ඒකෙදි සියලු දෙනාම කිව්වා ඉතින් අපි මේ විරෝධතාවට අපි මේ විරෝධතාව ගැන අපි කිසිම අපේ විරෝධතාවයක් නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට ඕන විදිහට විරෝධතාවය තියලා යන්න පුළුවන්. අවසට සියලු දෙනාටම ගෙවල් වල යන්න පුළුවන්. මොකද කොළඹ නගරයේ නවතින්න පහසුකම් මේව නැහැ. ඒ හින්දා මේ නගරේ ඉන්න බැසියෝ අවසට ගෝල් පීස් යන්න ඕනේ. මේ ක්‍රීඩාංගණ වලට යන්න ඕනේ. එන්නේ හින්දා ඒනේ මුදල් තියෙනවා. හොටල් වල නවතීද කියන්නත් බැහැ. ඇංගිලායිගේ නවතීද කියලා දන්නේ නැහැ. දැන් ඇංගිලායිගේ රූම් කීයක් බුක් කරලා තියෙනවද දන්නේ නැහැ. ඒකම අපි හොයලා බලන්න ඕනේ. දැන් ගිහිල්ලා ඇංගිලායිගේ රූම් ඔක්කොම බුක් වෙලාද නැද්ද? ගෝල් පීස් 1 එකේ කොහොමද තත්ත්වය? ඔක්කොම බලන්න වෙනවා. කෙසේ වෙතත් ඉතින් අපි කණ්ඩායම රැස්වීමේදී සාකච්ඡා වුණේ ඒ විරෝධතාවයට අපේ කිසිම විරෝධයක් නැහැ. ඒගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ මූලික අයිතිවාසිකම තියෙනවා. ඒ විරෝධතාවය කරලා යන්න පුළුවන්. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් දැන් ඒගොල්ලෝ දැන් විශේෂයෙන්ම ඔව් අපේ ඇමතුමා කිව්වා වගේම දැන් මේ නඩු ටික සංවිධාන විශේෂ සංවිධාන අධිකරණය මගින් මේ නඩු අහන්න පටන් අරන් තියෙනවා. ඒකෙදි ඔවුන් ඉතාම විවුරු වැටලා තියෙනවා. මේ නඩු අහගෙන යන්න හැමදාම මේ නඩු අහන්න පටන් ගත්තම අවසාන වශයෙන් ඔවුන් දන්න ඔවුන්ගේ අර්ධ සාක්ෂියට එකඟව ඔවුන් මේ නඩුවල වැරදිකාරයෝ බවට පත් වෙනවායි කියන එක. ඒ හින්දා අද ඔවුන් විවුරු වැටිලා ඔවුන් බලනවා ඔවුන්ගේ ඉන්න සමාජික ටික පාරට ගෙනල්ලා සෙනඟ පෙන්නලා බලපෑම් කරලා මේ ආණ්ඩුව බය කරන්න පුළුවන්ද කියලා මේ උත්සාහයක් ඔව් අධිකරණය ඒ වගේ ආණ්ඩුව බය කරන්න පුළුවන් උත්සාහයක්ද කියලා මේ උත්සාහයක තමයි යෙදෙන්නේ. කිසිදු විට ආණ්ඩුවක් හැටියට අපි ඒවට බිය වෙන්නේ නැහැ. අපි ගත්ත තීන්දුවට ආණ්ඩුව ඉස්සරහට ගමන් කරනවා. පොෂණයේ තියෙන අසාර්ථකභාවය පේනවා. ප්‍රධානම දේ තැන කියන්නේ. මොකද මේක නිකන් මේ ගරිල්ලා සංවිධාන වගේ නේද? ගරිල්ලා සංවිධාන තමයි ඔය ත්‍රස්තවාදී සංවිධාන තමයි ඔය තැන් කියන්නේ නැත්තේ. ඒව රහසක් හැටියට තියාගන්නවා. ඒ ප්‍රහාරය එල්ල කරන්නේ. දැන් මේම ජනතා ව්‍යාපාරවල් වල සැබෑ ජනතා සංවිධාන ජනතා උමනාවල් වෙනුවෙන් සංවිධානය කරන උද්ඝෝෂණ වල කවදාවත් තැන හංගන්නේ නැහැ. තැන කියනවා. අපි ඔක්කොම මෙතනට එන්න අපි මෙතන රැස් වෙන්න කියලා. තවම මේගොල්ලන්ට බැරි වෙලා තියෙනවා තැන කියා ගන්න. ඒකෙන් පේන්නේ මේගොල්ලන්ට තැනක් නැහැ. මේගොල්ලෝ රස්තියාදුකාරයෝ වගේ හිටයි මෙහෙටයි මේ කොළඹ නගරේ බලලා යන්නේ මේ ඉන්න. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කොළඹ නගරේ බලලා යන්න පුළුවන්. මේගොල්ලෝ ඊට වඩා එහා ගිහලා ඒගොල්ලෝ දේශපාලන අරගලයක් කරන්න උමනාවෙන් ඒගොල්ලෝ ඉන්නේ. ඒ දේශපාලන අරගලය තමයි ඒගොල්ලන්ට විරුද්ධව දැන් නඩු අහන්න පටන් අරන් තියෙනවා. ඒ අහන නඩු ඒව නවත්ත ගන්න ඕනේ. ඒව අධිකරණයට බලපෑම් කරන්න ඕනේ. ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනේ. ඒ දේශපාලන අරගලය කරන්න තමයි ඒගොල්ලෝ වෙන්නේ. ඔය නෑ 90%කට අපපිටින්. ඔව් ඒ දැන් ඔය උද්ඝෝෂණය කරන අය, ඔය දැන් මිනිස්සු ගේන කට්ටිය, ඔය සංවිධානය කරන උදවිය, ඔකේ නායකයෝ, ඒ හැම එක්කෙනාටම නඩු තියෙනවා. ඔය සැකකරු ඒගොල්ලෝ අද ඉන්නේ සැකකාරයෝ හැටියට. ඒගොල්ලෝ ජනතාවගේ මුදල් අවභාවිතා කරපු උදවිය. ඒ දැන් ඒගොල්ලන්ට තේරෙනවා ඒකේ බරපතලකම. ඒ බරපතලකමෙන් බේරෙන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරනවා. මිනිස්සු පාරට ගෙනල්ලා ආණ්ඩුව බය කරන්න පුළුවන්ද? අධිකරණය බය කරන්න පුළුවන්ද? විනිශ්චයකාරව බය කරන්න පුළුවන්ද කියලා තමයි මේ උත්සාහය තියෙන්නේ. එහෙනම් මේ උත්සාහය උඩ වෙන කිසිම මේ දෙයක් ඕකෙත් නැහැ. ඕකේ තියෙන පැහැදිලිවම දේශපාලන උමනාව. ඒ දේශපාලන උමනාව තමයි මේ තියෙන රටේ තියෙන මේ අධිකරණ පද්ධතිය හා නීතිය හා ඒවා ක්‍රියාත්මක කරන බලධාරීන්ව බය කරලා Tamanට උමනා කරන දේවල් කරගන්න පුළුවන්ද කියන උත්සාහය. නමුත් අපි කියන්න කැමති පණිවිඩයක් ඇටියට ජනතාවගේ පැත්තෙන් රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙහෙම නෙමෙයි. ඒගොල්ලෝ ඔළුවෙන් හිටගත්තත් ඒවා වෙනස් වෙන්නේ නැහැ.